ජීවිතය. නැවතත් ඔබ ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි සූදානම් තවත් ඉතාමත්ම වටිනා කියන විශේෂාංගයක් එක්ක ඔබව එකතු කරගන්න. සාමාන්‍යයෙන් අපි හැමෝම කැමති හරි ලස්සනට ඉන්න. අපි රූ සපුව වර්ධනය කරගෙන බොහොම අපූර්වවට ඉන්නනේ. ටිකක් කැපිලා පේන්න ඉන්න අපි කැමති. හැබැයි ඔය හැම දෙයක්ම කරන්න අපි ඒ දේවල් හරියට දැනගෙන ඉන්න ඕනේ. කොහොමද ලස්සනට ඉන්නේ? ආවට ගියට ලස්සනට ඉන්න බෑ. ඔබ දන්නවා අපි හැමදාමත් කියනවානේ ලස්සන කියලා කියන්නේ පිරිසිදුකමට පිළිවෙලට ඉන්න එක. ඉතින් ඒ පිළිබඳව අපි හැමතිස්සෙම ඔබව දැනුවත් කරන්න සූදානම්. අද දවසේදීත් අපි එවැනිම වූ මාතෘකාවක් එක්ක තමයි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඒ ගැන කතා කරන්න අපි මැදිරියට ආරාධනා කරා මනාලියන්ගේ සිහින මන්දිරය සැලොන් ෂයෝමා අධිපතිනිය රූපලාවන්‍ය ශිල්පිනී ෂයෝම පෙරේරා මහත්මියට ආයුබෝවන් සුබෝදැසන. ආයුබෝවන්. හොඳයි. දැන් ලස්සන වෙන එක අපි හැමෝගෙම හේනයක්. අපි කැමති ලස්සනට පිළිවෙලට ඉන්න. ඇත්තටම මේ ලස්සනට ඉන්නත් රටාවක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා, එක එක පියවර කීපයක් තියෙනවා. අපි මුලින්ම කතා කරමු පිරිසිදුකම ගැන. තමන්ගේ ලස්සනට, තමන්ගේ රෝසපුවට පිරිසිදුකම මොන තරම් වැදගත්ද? එතනින් පටන් ගමු. ඇත්තම කියනවා නම් ලස්සන කියන එකේ ප්‍රධානම අංගයක් තමයි පිරිසිදුකම. මොකද කොච්චර අපි මේකප් වර්ග, එහෙම නැත්නම් පර්ෆියුම් වර්ග, මොනවා හරි අපි ආලේපන කොච්චර දාලා හිටියත් අපි ළඟින් එනවා නම් ඒ කියන්නේ මොනවා හරි අපිට දරා ගන්න බැරි විදිහේ මේ සුවඳක්, එහෙම නැත්නම් මොන හරි ගඳක්, ඒ වගේ මොනවා හරි දෙයක් අපිට දැනෙනවා නම් අපි අර කොච්චර ලස්සනයි කියලා පේන්න හිටියත් අපිට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මං හිතනවා අංක එකටම අපිට වැදගත් වෙන්නේ පිරිසිදුකම. පිරිසිදුකම කියලා කිව්වහමත් ඒ පිරිසිදුකමේ තියෙන්නේ මේ නාල කරලා, එහෙම නැත්නම් අපි දිනපතා මූණ හෝදලා ඒ වගේ හිටියට විතරක් පිරිසිදුකම වෙන්නේ නැහැ. පිරිසිදුකමේ ගොඩක් පුරුදු තියෙනවා. පිරිසිදුකම කියන එක පුරුද්දත් එක්ක ඇති වෙ යුතු දෙයක්. ඒ කියන්නේ පාන්දර අපි නැගිට වෙලේ ඉඳන් පිරිසිදුකමත් එක්ක පුරුදු ටිකත් හරි පිළිවෙලට කරගෙන යනවා නම් ලස්සනයි තමයි. හරි. ඒ වගේම තමයි ලක්ෂ ගණන් සැලොන්ස් වලට විගදම් කරන්න ඔබට අවශ්‍යතාවයක් නැහැ. අපි මේ කතා බහ කරන දේවල් ටික ඔබ හරි හැටියට මේ වෙලාවේ ඉඳන් අද දවසේ ඉඳන් පටන් ගත්තොත් ඔබට හරි, අපි කියන්නේ සරලව ඔබට පුළුවන් ඔබේ රෝසපුව ලස්සන කරගන්න. අපි දැන් කියවනේ පුරුදු ටිකක් තියනවා කියලා. අපි මේ පුරුදු වලින් පටන් ගමු. මුලින්ම කොතනින්ද පටන් ගන්නේ? අපි පටන් ගමු උදෑසන අවදි වෙන කී ඉඳන්ම. එතකොට අපි නැගිට්ටාම උදෙන්ම අපි පුරුද්දක් හැටියට කරන්නේ අපි මූණකට සෝදන, එහෙම නැත්නම් අපි ඇඟ සෝදන ඔය ටික පමණයි. එහෙම නෙමෙයි, අපි නැගිටිනකොටම පටන් ගමු අපේ ඇඳින්. හරි. අපි අපේ කොච්චර ලස්සනට, අපි කොච්චර හොඳට ඉන්න උත්සාහ කරත් අපේ මේ මූණේ පුංචි පුංචි බිබිලි ඒ වගේ දේවල් ඇති වෙන්නේ අපි කරන පුංචි වැරද්දක් නිසා. ඒ ප්‍රධානම වැරද්ද වෙන්නේ අපි පාවිච්චි කරන කොට්ටෝරය. ඉතින් අපි හිතන්නේ මේ දේ ගැන අපි ඇඳෙන් නැගිටිනකොටම පුරුද්දක් ඇති කරගන්න කොට්ටෝරය ගලවලා අයින් කරන්න. එතකොට අපි දන්නවා අපි රාත්‍රියේ නිදාගන්න අලුත් කොට්ටුරයක් දාන්නම ඕනේ කියලා. මොකද අපි ඒක සමහර වෙලාවට අපි හිතනවා රැට නිින්දට යනකොට අපි මේ කොට්ටුරේ මාරු කරනවා කියලා. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඒක පුරුද්දක් බවට පත් වෙන්නේ නැහැ. අපි කරන්න ඕන උදේම නැගිට ගමන් ඇඳෙන් කොට්ටුරේ අයින් කරන එක. ඇඳ ඇතිරිලා අයින් කරේ නැතත් ප්‍රශ්නයක් නැහැ. කොට්ටුරේ නම් අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනමයි. මොකද මූණෙන් වැඩි කොටසක් අපි නිදාගන්නකොට කොට්ටුරේ මත නිදාගන්නේ අනිවාර්යයෙන්ම එක්කෝ අපේ කඹුලේ මේ පැත්ත නැත්නම් මේ පැත්ත තියලා අපි ගන්නකොට බලන්න ගොඩක් වෙලාවට අපේ මූණවල් වල ගොඩක් පැති වලින් අපිට පේන්නේ මේ මැද කොටස නෙමේ. අපිට පේන්නේ මේ දෙපැත්තේ තමයි බිබිලි දාලා දුර්වර්ණ වෙලා තියෙන්නේ. ඒ දෙයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කොට්ටුරය. සාමාන්‍යයෙන් අපි කොට්ටුර ඇඳ ඇතරලි මේ මාරු කරන්නේ දැන් මගේ ගෙදර නම් සතියකට එක දවසක්. ඒ කියන්නේ හැමදාම ඉරිදා හෝ සෙනසුරාදා දවසේ තමයි මේව මාරු කරන්නේ. හැබැයි එහෙම නෙමෙයි, දිනපතාම එක කළ යුතුයි. දිනපතාම මාරු කළ යුතුයි. මොකද කොට්ටේ අපි නිදා ගන්නකොට අපේ හිස කෙස් වල දැවටිලා තියෙන පරිසරයේ තියෙන කුණු දූවිලි, එහෙම නැත්නම් අපි ඔය වාහනවල දුම් වගේ ඒ වගේ විස බීජ, අපි හිතමුකෝ අපේ ගෙවල් දොර අලුත් වැඩියා කරනවා කියලා, ඒතර සිමෙන්ති කුඩු ඒ වගේ මොනවා හරි පරිසරයේ තියෙන දේවල් අපේ මේ හිස කෙස් වල දැවටිලා තියෙන පුළුවන්. අපි දිනපතා නාන මිනිස්සු නෙමෙයිනේ. අපි පුරුද්දක් ඉතිර කරන්නේ සක්කර දවසක් නාන එක. දිනපතා නාන අයත් ඉන්නවා. හැබැයි කාන්තාවක් හෝ පිරිමි හෝ වේවා අපේ මේ ඇඟ ලස්සනට පවත්වාගෙන යන්න දවසක් කර දවසක් නාන එකත් ගොඩක් වැදගත්. මොකද අපේ මේ හැමෙන් නිපදවන තෙල් වර්ගයක් තියෙනවා, සීබම් කියලා තෙල් එකක්. ඒ තෙල් එකත් අපේ දවසක් හෝ ඇඟේ තියෙන්න ඕන. ඒ කියන්නේ ඒක අපේ මේ ශරීරයේ මේ සමට ආහාරයක් වෙන අවස්ථාවක් වෙනවා. ඒක නිසා අපි ඒක දිනපතාම හොද හොද අරින්නෙත් නැහැ. ඉතින් අපි දවසක් කර දවසක් නානවා නම් අනිවාර්යයෙන්ම අපේ හිස කෙස් වල අර කියන ප්‍රශ්නය තියෙනවා. මොනවා හෝ පරිසරයේ තියෙන කුණු දූවිලි. අපි හිතන්නේ මෙහෙම
අපි රැට නිදා ගන්නකොට අපේ කොට්ටේ ඒ හිස කෙස් දැවටිලා තියෙන ගෑවිලා තියෙන. අපි මොකද මූණ විතර නෙමෙයි කොණ්ඩෙත් ගෑවෙනවානේ. එතකොට අපි අද නැගිටලා කොට්ටුරේ මාරු කරන්නේ නැතුව අපි ගිහිල්ලා ඒ කොට්ටුරේම එදා ඇවිල්ලා නිදාගත්තොත් අර පරිසරයේ තියෙන එක එක විපර්යාස වලට බැක්ටීරියා වලට ඒවටත් හවු වෙලා එතකොට ඒක එක එක ෆන්ක්ෂන්ස් වෙලා අනිවාර්යෙන් ඔව් පහවදා අපි නිදාගෙන නැගිටිනකොට අර තියෙන සියලුම දේ අපේ කම්බුල් වල ගෑවිලා ඉවරයි. එතකොට අපි කොච්චර සමහර වෙලාවට අපි ෆේෂල් වොෂ් එකක් එහෙම නැත්තම් අපි සබන් වර්ගය මොනවා හරි පාවිච්චි කළ සේදුවත් අර ඇතුළට කිඳා බැල රාත්‍රියක් පුරා නිින්දෙදී අපේ හැම ඇතුළට වෙච්ච ඩැමේජ් එක අපිට අර සේදුමකින් යන්නේ නැහැ. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි අපි පළවෙනියම කරන්න ඕන පුරුද්දක් බවට අපේ කොට්ටුරය දිනපතා මාරු කරගෙන ඒ මගින් සෑහෙන දුරට ලස්සන වෙන එක. අනිවාර්යයෙන් මූණ පැහැපත් කරගන්න පුළුවන්. එතකොට ඔය බිබිලි කුරුලෑ වර්ග තියෙනවා නම් අඩු කරගන්න පුළුවන්. මේක බොහොම වගකීමෙන් කියන්නේ ඔබ අදින්නම් කරලා බලන්න. ඔය ඔක්කොම දේවල් ටික අඩු වෙවි යයි. හරි. ඊළඟ පුරුද්ද මොකද්ද? අනවශ්‍ය රෝම. අනවශ්‍ය රෝම. මොකද අපි අර අපි දැන් හැම ගැන සැලකිලිමත් වෙනවා වගේම අපේ ශරීරයේ තියෙනවා අනවශ්‍ය රෝම. විශේෂයෙන් අත්යට ප්‍රධාන වශයෙන් අත්යට. මොකද අත්යට අපි අත් කපපු ඇඳුම් අඳිනවා. එතකොට ඒවේ අපේ අලංකාරයටත් ඒක බලපානවා. මොකද අත්යට අපේ රෝම කූප සමහර වෙලාවට අපි පුරුද්දක් ඉදිරි උදේට අපි මොනහරි රාජකාරිය සඳහා පිටත් වෙනවා නම් අපි පාවිච්චි කරන ඩියෝඩ්‍රන් එකක්. එහෙම නැත්නම් මොනහරි පර්ෆියුම් එකක්. ඉතින් ওই ආලේපන අපේ අත්යට තියෙනකොට ඒවා අපේ කට්ටිය කාන්තාවන් පුරුද්දක් කරගෙන තියෙනවා. උදේ පාන්දර ඩියෝඩ්‍රන් එකක් පාවිච්චි කරාම රැට ගෙදරෙද්දි තමයි ඒක ආපහු වොෂ් කරලා යවන්නේ. ඒක හරිම වැරදි පුරුද්දක්. පුරුද්දක් විදිහට ඇති කරගන්න ඩියෝඩ්‍රන් එක හෑන්ඩ් බෑග්ගේ නැත්නම් තමන්ගේ මොනවා හරි පසුම්බියක දාගෙන ගිහිල්ලා අපි වොෂ්රූම් යනවනේ දවසට පැය අඩුම තරම අපි පැයකට හෝ දෙසරකට සැරයක් යනවනේ. ඉතින් දවසට හතර පාරක්වත් අපි වොෂ්රූම් යන අවස්ථාවවලදී අපි ටිෂු එකක් අරගෙන ඒක පොඩ්ඩක් ටැප් එකට හරි වතුර ටිකකින් තෙමලා අපි කිහිලි හොඳට පිරිසිදු කරන්න. පිරිසිදු කරලා නැවත අපිට ඩියෝඩ්‍රන් ආලේප කරන්න පුළුවන්. මොකද පැය දෙකක් හෝ තුනකට වඩා අපි ඩියෝඩ්‍රන් එකක් පර්ෆියුම් එකක් අත්යට තියාගෙන ඉන්නවා කියන්නේ එකක් දුර්වර්ණ වෙනවා. අනිත් එක අපිට හිතා ගන්න බැරි විදිහේ නොයිකුත් ආසාදන ඇති වෙනවා. ඉතින් ඔය දේවල් අපි කරනකොට අපේ අත්යට අනවශ්‍ය රෝම තියෙනවා නම් අපිට ඕක පැහැදිලිව කරගන්නත් බෑ. අපිට මොකද ඒක එතකොට හැම පැහැදිලිතාවයක් පේන්නේ නැහැ. අපිට මොනවද වෙන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. ඒ හින්දා මාසෙකට සැරයක් දැන් හොඳම මම පුරුද්දක් කියලා දෙන්නම්. අපි හිතමුකෝ මාසෙකට සැරයක් අනිවාර්යෙන් අපිට පොය දිනයක් උදා වෙනවා. අපි නිකන් අපිට ඒක අමතක වෙනවා නම් අපිට පුළුවන් මතක හිටින දිනයක් විදියට අපි පොය දවසක් මාක් කරලා තියාගන්න. අපිට හැම පොයෙම අපිට මතක් වෙනවා. එතකොට අනවශ්‍ය රෝම අයින් කළ යුතුයි. ඔව්. ඔක දිනපතා සතිපතා කළ යුතු දෙයක් නෙමෙයි. මාසෙකට සැරයක් කරත් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඒ වගේ Tamanට මොනා හරි වැරද්දක් සිද්ධ වෙනවා නම් අමතක වීමක් වෙනවා නම් අපිට අර වගේ දින තියාගෙන පුරුද්දක් බවට පත් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට අපි දන්නේම නැතුව අපි හැම මාසෙකම පොයේ දිනේ කියන්නේ අවුරුද්දට 12 පාරක් අපි අනවශ්‍ය රෝම අයින් කරලා හරි පිරිසිදුවට ඉඳලා. මේ ඔක්කොම හොඳ පුරුදු. ඔය හොඳ පුරුදුත් එක්ක ඔබට ඔබව ලස්සන කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ පුරුද්ද මොනවද? තව මොනවද අපි වැරදි දේවල් කරන්නේ? වැරදි දේවල් කියන්නේ අපි වැරදි වලට වඩා කරන්නේ පුරුදු ඇති කරගෙන නැති එක. ඒ කියන්නේ අපිට පුරුදු අපි දැන් දිනපතා වතුර බොන එක. ඒකෙන් අපි හිතනවට වඩා සෑහෙන ලස්සන වෙනවා. අපි හිතනවා ආලේපන ගොඩාක් ආලේප කරාම හැම සුදු වෙනවා. එහෙම නැත්නම් හැම පැහැය වැඩි වෙනවා කියලා. ඒනවට වතුර සාමාන්‍ය ලීටර 2කට එහා අපි ලීටර 2ක් 3ක් අතර පාවිච්චි කරනවා නම් හැම ගොඩාරියක් පැහැපත්. ඉතින් ඒක පුරුද්දක් කරගන්න ඕන. සහ මං හිතන්නේ අර ශරීරයෙන් හැමන අනවශ්‍ය දුඟද පවා නැති වෙනවා. අනිවාර්යෙන්. ඔව්. අපේ ඇතුලේ තියෙන ගොඩාක් විසබීජ අපිට එතකොට බාහිර කර කියන්නේ බැහැර කරන්න ලේසි වතුර පාවිච්චි කරනකොට අපි කරන එකම කියන්නේ සමහර ජීවිතේ කරන වැරදි තියෙනවා. ගොඩක් ওই බීම වර්ග ඒවා පාවිච්චි කරන්න පුරුදු වුණාට වතුර කියන එක පාවිච්චි කරන්නේ නැහැ. නැහැ. තිබහක් හැදුණා. අනිවාර්යෙන් අපි කරන්නේ. ඉතින් අපි ඒක ඇත්තටම වතුර කියන එක පුරුද්දක් කරගන්න. අපි ඇඟ සේදුවා නෑවා කියලා වතුර ඇඟට සනීපයක් දැනෙන්නේ නැහැ. අපිට ඇඟ පුළුවන් තරම් වතුර බොනවා නම් අපිට ඊට වඩා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔව් ඒක අපි පුරුද්දක් කරගන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට අමතරව සතියකට එක වතාවක් වගේ අපි මේ මුළු ශරීරෙම පිරිසිදු කිරීමකට ලක් කරන්න ඕන. අපි හිතනවා සබන් ගාලා නැත්නම් අපි බොඩි වොෂ් එකක් පාවිච්චි කරලා මේ ස්නානය කරාම මේක පිරිසිදු වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ.
ගොඩක් වෙලාවට අපිට පුළුවන් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් මේ හැම පිරිසිදු කරගන්න. ඔන්න අපි හොඳම තැනට ආවා. ඔන්න ඕක තමයි හොඳම තැන. දැන් මම කියවනේ සල්ලි සතයක්වත් වේදන් නොකර ඔබේ ওই ගෙදර තියෙන අඩුම කුඩුම වලින් ඔබට පුළුවන් ඔබේ රූපය ලස්සන කරගන්න. දැන් අපි කියන්න හදන්නේ ඒ ගැන තමයි. කොතනින්ද පටන් ගන්න? අපි පටන් ගමු අපේ කුස්සියෙන්. හරි පටන් ගමු. අපේ මුලතැන්ගේ අනිවාර්යෙන්ම අපිට තියෙන දෙයක් තමයි ලුණු. ඔව්. ලුණු සීනි කෝපි කියන ද්‍රව්‍ය අනිවාර්යෙන් අපේ මුළුතැඟේ තියෙනවා. ලුණු කුඩුද ලුණු කැටද? ලුණු කුඩු කුඩු. ලුණු කුඩු. ඔව්. අපි හීනියට තියෙන දැන් ඕන තරම් අපිට ලුණු කුඩු වර්ග තියෙනවා. එනවාට ඒකේ අපි ගොඩක් අර සිනිදුවට තියෙන දේවල් පාවිච්චි කරන්න ඕන. මොකද අපේ හැම කියන එක හරිය සියුම් දෙයක්. මේක ඉක්මනින් ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඩැමේජ් වුණාම අපිට ඒක රිකවර් කරගන්න සෑහෙන කාලයක් යනවා. ඒක නිසා අපි ඒකට පාවිච්චි කරන්න ඕන ගොඩක් අතට ඇල්ලුවාම මෘදුවට දැනෙන ලුණු කුඩු වර්ගයක්. සීනි වගේ දෙයක්. සීනි අපිට කැට ලොකුයි වගේ නම් අපිට ග්ලයින්ඩ් කරලා ගන්න පුළුවන්. කෝපි කුඩු. ඔය අනිවාර්යෙන් අපේ ගෙදර තියෙන දේවල්නේ. එතකොට අපිට ඒ තියෙන දේවල් පාවිච්චි කරලා සතියට එක පාරක් අපි වොෂ්රූම් එකට යනවා. අපි හිතමු ඒ වගේ මම අර කිවි දිනයක් අපි තියාගත්තා නම් ඉරිදා වගේ දවසක් අපිට කාර්ය බහුලත් නැහැ. අපි නිවාඩු පාඩුවේ ඉන්නේ. සතියට එක පාරක් අපිට පුළුවන් වොෂ්රූම් එකට ගිහිල්ලා අපි නානකොට හෝ ඇඟ හොදනකොට අපේ ඇඟේ හොඳට තෙත මාත්තු කරලා වතුර බින්දුවක් අන්න නැති වෙන්න වොෂ් දාලා ඉවරවම තෙත මාත්තු කරලා අපිට මේ බෙල්ලේ කොටස ඉඳන් යටිපතුලට වෙනකම්ම ලුණු කුඩුයි සීනි කෝපි බේබි ඔයිල් ස්වල්පයක් දාලා මික්ස් කර ගන්න ඕන. හරි. මොකද බේබි ඔයිල් දාන්නේ වතුර වගේ දෙයක් පාවිච්චි කරොත් ඒක දිය වෙලා යනවනේ. දිය වෙලා යනවා. ඉතින් අපි දිය වෙන්නේ නැතුව ඒ ටික එකට එකතු කර ගන්න පුළුවන් මිශ්‍රණයක් තමයි හදා ගන්න ඕන. ඕකට සමහර යෝගට් දානවා, සමහර එක එක දේවල් දානවා. මම අනුමත කරනවා සාමාන්‍යයෙන් ඔයිල් එකකින් දියවීමක් සිද්ධ වෙන්නේ නැති නිසා බේබි ඔයිල් වගේ දෙයක් හොඳයි. මොකද අපිට නොයෙකුත් වර්ග ඔයිල් වර්ග තිබ්බට වෙළඳ පොලේ අපි දන්නේ ඒව කොයි වගේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවද කියලා. දැන් බේබි සම කියන්නේ ලදරු සම කියන්නේ ඉතින් අපිට අනිවාර්යයෙන්ම පැහැදිලිවම දන්නවනේ ඒක අහිතකර නැහැ කියලා. ඉතින් බේබි ඔයිල් ස්වල්පයක් දාලා අපි මේ පේස්ට් එකක් වගේ හදාගෙන අපිට පුළුවන් වොෂ්රූම් එකට යනකොට අරන් යන්න. ගිහිල්ලා අපි හොඳට වොෂ් දාලා හැමේ තියෙන ඔක්කොම වතුර ඉවත් කරගෙන අපිට පුළුවන් මුළු හැමේම ආලේප කරලා අපිට මුළු කියන්නේ එක තැන හිස් තැනක් වත් නැති වෙන ආලේප කරලා අපිට පුංචි මොන හරි වොෂ්රූම් එක ඇතුළේත් අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා. කාන්තාවක් විදියට අපිට වොෂ්රූම් එක ක්ලීන් කරන්න පුළුවන් මොනවා හරි දෙයක්. පොඩි වෙලාවක් දෙනවද මට? අපි සූදානම් වෙලාව බලන්න. වෙලාව බලලා ටක් ගාලා මේ පැතරෙමු. හොඳයි, අපි කතාබහේ හොඳ තැනක අපි හිටියේ. තමන්ගේ මුළු තැන්ගේ තියෙන දේවල් වලින්, තමන්ගේ ගෙදර තියෙන දේවල් වලින් කොහොමද තමන්ගේ රූසපුව වැඩි කරගන්නේ, ලස්සන වැඩි කරගන්නේ කියන කාරණාවනේ අපි කතා කරේ. දැන් ඔන්න ලුණු සීනි කෝපි බේබි ඔයිල් දාලා මේක පේස්ට් එකක් විදියට හදාගෙන මුළු ශරීරයම ආලේප කරා. ඊට පස්සේ ආලේප කරලා අපි කිරිමදින්නත් ඕනද? ඔව්, ආලේප කරලා අපි විනාඩි 15ක් හෝ අඩුම තරම අපි විනාඩි 10කට එහා ඉන්න ඕන. නැත්නම් අපිට ඒකේ තියෙන අර මොන හරි අපිට ඒකේ තියෙන අපි හිතමුකෝ හැමත උරා ගැනීමට තියෙන හොඳ දේවල් ඒ වගේ දේවල් අපිට කෝපි වල එහෙම තියෙනවා. අපේ හැම පැහැපත් කරන ගොඩක් ගුණාංග. ඉතින් ඒ වගේ දේවල් පුංචි උරා ගැනීමක් කරන්න අපි පුංචි වෙලාවක් තියන්න ඕන. ඉතින් ඒක ආලේප කරපු ගමන් අපිට ස්ක්‍රබ් එකක්, ඒ කියන්නේ මෙහෙම හැම පිළිමේ දීමක් කරන්න බෑ. අපි චූටි වෙලාවක ඒ වෙලාවෙදී අපිට පුළුවන් වුණනම් අපේ පුරුද්දක් විදිහට මං කියන්නේ හොඳ පුරුද්දු කියලා අපි පාවිච්චි කරන පනාටික අරගෙන වොෂ්රූම් එකට ගිහිල්ලා ඒ ටික සෝදන්න පුළුවන්. එතකොට අපි පාවිච්චි කරන කොණ්ඩ ක්ලිප්ස් ටික අපි ඒ ටික පුරුද්දක් විදිහට අර ඒවා වොෂ් කරනකොට අපි දන්නේම නැතුව අපේ ටයිම් එක ගිහිල්ලා අපිට පුළුවන් ඊට පස්සේ සියුම්ව බෙල්ලෙන් පටන් අරගෙන ඇඟිලි තුඩු විතරක් පාවිච්චි කරලා ඒක පිරිමදින්න. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි කරන වැරද්දක් අපි එහෙන් කරලා මෙහෙන් කරලා හරි ඉක්මනින් ඒ දේ කරන්න බලනවා. එතකොට අපේ සම මොනවා හරි ඩැමේජ් එකකට භාජනය වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා අපි කියන්නේ හරි මෘදුවට හිමීට භාවනාවක් වගේ සාමාන්‍ය විනාඩි 10ක් විතර අපි හොඳට සම්භාහණය කරන්න ඕනේ. එතකොට කවාකාරව රවුම් අතට අපි කරනකොට අපේ මේ තියෙන උඩ තියෙන මැරිච්ච ශෛල කුණු දූවිලි මොනවා හරි තැම්පත් වෙච්ච විස බීජ මොනවා හරි තට්ටුවක් අපිට අර හිමීට එක කැපිලා යන්න පුළුවන්. එතකොට අපි සතියකට සැරයක් අපි දන්නෙම නැතුව අපේ හැම ලස්සන කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් හොඳට ඇල් වතුරෙන් සෝදලා ඒක ඉවත් කරලා අපි පාවිච්චි කරන මොනවා හෝ අපිට පුරුදු බොඩි ලෝෂන් වර්ගයක් නැත්නම් අපිට පුළුවන් ඒකටත් පාවිච්චි කරන්න මේ බේබි ඔයිල් ටිකක්ම. අපි හිතන්නේ බේබි ඔයිල් වගේ දෙයක් හොඳයි කියලා. හැබැයි අපි හැම ආලේප කරාම අපිට නැවුම් බවකුත් තියෙනවා. සමහර විට නැතර ඔයිල් ගතිය තියෙයිද කියලා ප්‍රශ්නයක් එනවා. එහෙම වෙන්නේ නැහැ. ඇලෙන ගතිය වගේ. ඔව්, එහෙම වෙන්නේ නැහැ. ස්වල්පයක්නේ. ස්වල්පයක් අරගෙන අපිට ගාලා මොයිස්චරයිසර් එකක් විදිහට තියාගන්නත් පුළුවන්. නැත්නම්
අපි පාවිච්චි කරන ලෝෂන් එකක් මොන හරි පාවිච්චි කරන්නත් පුළුවන්. ඔය දැන් තමන්ගේ මුළු ඇඟම එකම වර්ණයකින් තියාගන්න එක හොඳ ක්‍රමයක්. අර දැන් ඔය කියපු සත්කාරය. ඊට පස්සේ තියෙන ප්‍රශ්න තමයි මේ කොණ්ඩේ. කොණ්ඩේ පුදුම ප්‍රශ්නයක් කොණ්ඩේ. එක්ක කොණ්ඩේ වැවෙන්නේ නැහැ නැත්තම් කොණ්ඩේ වැටෙනවා නැත්තම් කොණ්ඩේ ඝන කම නැහැ. පුදුම ප්‍රශ්න තුගයක් තියෙන්නේ. කොණ්ඩේ මොනවද අපිට කරන්න පුළුවන්? කොණ්ඩ කියන මාතෘකාවට එන්න කලින් මම තව චූටි දෙයක් කියලා ඉන්නවා. අපි දැන් ශරීරය කියන එක පටන් ගත්තානේ. එතකොට නෑ අපි මූණත් කරානේ. ඒ කියන්නේ අපි දැන් මූණ පරිස්සම් කරගන්න ක්‍රමයක් විදිහට කොට්ටුවේ පාවිච්චි කරන හැටි කියලා දුන්නා. ඒක කිව්වේ නෑ නේද අපි? ඒක තමයි. තව අපේ තියෙනවා අපි දැන් මෙහෙම වාඩි වෙලා අපි නිතරම අත පාවිච්චි කරනවා. අපේ මෙන්න මේ කොටස්. අපේ නැමෙන තැන්. ඒක තද කළු පාටයි. ඔව් ඒ කියන්නේ අපේ මේ මේ නැමෙන ධාර වගේ තියෙන තැන්. එතකොට මේ දනිස් වගේ දේවල් ඒවා හරි තද පාටයි. අපේ හැමේ තියෙන කලර් එකත් එක්ක. අපිට පුළුවන් අපිට උයන ගමන් අපිට අපි පාවිච්චි කරනවා නම් එදා දවසේදී දොඩම් වගේ දෙහි වගේ දෙයක් අපිට එල්ලෙල්ල අයින් කරලා තියාගන්න පුළුවන්. අපි මේකෙන් හවසට පුංචි දෙයක් අපිට කරගන්නවා කියලා. අර දොඩම් ලෙල්ලටත් අපිට පුළුවන් සීනි චුට්ටක් හරි ලුණු කුඩු චුට්ටක් හරි දවටලා ඉන්න ගම ටීවී එක බල බල හරි කමක් නැහැ මෙහෙම අතුල්ලන්න. නැත්තම් හොද්ද ලිපේ තියෙනකන් ඉදෙනකන් හරි කමක් නැහැ අතුල්ලන්න පුළුවන්. එතකොට මේ මේ චූටි චූටි තැන් වල අපිට ඒ නැවෙන ජොයින්ට්ස් වලට අපිට පුළුවන් එහෙම අතුල්ලලා අපිට නොමිලේම සත්කාරයක් කරගන්න. ඒව පුරුදු බවට පත් කරගත්තොත් අපිට ඒව නොකර බැරි වෙනවා. අපිට ආසාවටවත් ඊට පස්සේ හිතෙන්නේ නැහැ අර දොඩම් ලෙල්ල අයින් කරන්න. අපි පුරුද්දක් කරගෙනනේ. අපි පාවිච්චි කරන්න දන්නවා. දැන් අපි රහස් ටික දන්නවා. අපි අර දිනපතා අපි පාවිච්චි කරන දෙයින් අපි චූටි චූටි සත්කාර ටිකක් ගෙදරදී කරගෙන. ඔව් අමුතෙන් කියලා සල්ලි වේදන් කරන්න ඕනේ නැහැ. සල්ලි වේදන් ඇත්තටම මිල අධික ද්‍රව්‍ය පාවිච්චි කරත් ඒව හරි తాවකාලිකයි. මොකද අපි මේ පාවිච්චි කරන දේවල් අපි පාවිච්චි කරනකම් විතරයි අපිට ප්‍රතිඵල තියෙන්නේ. ඔබ හොඳට බලන්න අපි හිතනවා ක්‍රීම් එකක් අපි පාවිච්චි කරලා අපිට මොනවා හරි මුදල් ප්‍රශ්නයක් ඇවිල්ලා අපිට ඒ ක්‍රීම් එක ගන්න බැරි වෙනවා. අපි මාසයක් විතරේ ක්‍රීම් එක පාවිච්චි කරන්නේ අපි හිටපු තත්ත්වෙටම ඇවිත් නැද්ද? හොඳට බලන්න. අනිවාර්යෙන් අපි ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒ කියන්නේ අපි අර මුදල් තියෙනකම් පාවිච්චි කරපු දේ නිසා අපි ලස්සන රැකගෙන ගියා. හැබැයි ඒ දේ අපිට නැති වුණාම අපේ තියෙන ලස්සන ටික ටික ආය අඩු වුණා. හැබැයි අපිට හොඳ පුරුදු ටිකක් හදාගත්තොත් අර මං කියපු දේ අපි දිනපතා වතුර බොනවා නම් අපි මාසෙකට සැරයක් අපි මේ අරමශ රෝම අයින් කරලා අපි ඒවට සත්කාර කරගන්නවා නම් හැමට සත්කාර කරගන්නවා නම් කොටුරේ අයින් කරන පුරුදු ඒ පුරුද්දක් බවට පත් වෙලා ඒව සදාකාලිකයි. අපි මැරෙනකම් අපිට ඒව දැනෙනවා. අපිට කරන්න හිතෙනවා. ඒවෙන් තමයි අපි ලස්සන වෙන්නේ කියලා අපි දන්නවා. ඒ හින්දා ඒ පුරුදු කියනවා සාමාන්‍යයෙන් අත්හරින්න බෑ. බෑ. හරි දැන් අපි කොණ්ඩෙට එනවද? අපි අනිවාර්යෙන් කොණ්ඩෙට එමු. මට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඔව් අපිට තියෙන කොණ්ඩේ ප්‍රශ්න වලින් ඒකෙත් අපිට කියන්න තියෙන හොඳ පුරුදු පැත්තෙන් අපි දවසක් ඇර දවසක් තමයි නාන්න ඕන. බලන්න හොඳට අපි දවස් දෙකකට සැරයක් විතර නානකොට අපිට නිකන් මෙහෙම ඔළුව කස්සනකොට අපි මෙහෙම අත් යටින් දාලා අපි කස්සනකොට අපිට නිකන් එනවා පොඩි ඔයිල් එකක්. ඔව්. ඒක බෑඩ් ස්මෙල් එකක් එක්ක ඔයිල් එකක්. ඉතින් ඒ එන ඔයිල් එක අපි හිතනවා මේක මේ අපෝ මේක නාපු නැති නිසා ආවි කියලා නැහැ. අපේ මේ නිරන්තරයෙන්ම අපේ මේ හිසගෙස ඇතුළේ මේ අපේ හැම ඉඳන්ම සීබම් කියලා මං කිව්වේ කලිනුත් ඔයිල් එකක් අපේ නිපද වෙනවා. ශරීරයෙන්ම නිපද වෙන දෙයක්. ඉතින් ඕක මං අර ඉස්සෙල්ල කිව්වා වගේ අපේ හැමයටත් ආහාරයක් වෙන අවස්ථා තියෙනවා වගේ මේ හිසගෙස් වලටත් ඒක ආහාරයක්. අපි දිනපතා නෑවුවොත් අපි ඒක සෝද සෝද ඉවත් කරනවා. එතකොට අපි හොඳ දෙයක් මේ අයින් කරගන්න. අර පොඩ්ඩක් දවසක් වගේ ගියාම කොණ්ඩේ හරියට ඔයිල් වෙනවා. ඒක තමයි අපිට වටින්නේ. ඔව් අපි ඒ ඔයිල් එක තියාගන්න ඕන එක දවසක් හරි. එක දවසක් හරි අපිට ඒක තියාගන්නකොට අපි දන්නේ නැතුව අපි කොණ්ඩේට සත්කාරයක් අපි නිරන්තරයෙන්ම කරගෙන. ඒ මොකද දවසක් කර දවසක් නාන එකෙන්. අනිත් දේ තමයි අපි ෂැම්පු පාවිච්චි කරන විදිය. ඒක හරි වැරදි පාවිච්චි කරන ගොඩක් අය මම මගේ ආයතනයේ නායකයන් මං අහනවා ආ ඉස්සෙල්ලා මට කියන්න ෂැම්පු පාවිච්චි කරන විදිය. ඔව්. ඉතින් අපි දන්නේ අපි වොෂ් එකක් දාන අපි ෂවරක යට හිටගෙන ඉන්නවා කොණ්ඩේ තෙමුණා අපි ෂැම්පු ටිකක් අතට ගත්තා ඒක ගෑවා එච්චරයිනේ අපි දන්නේ ඒකෙන් අතුල්නවා ඊට පස්සේ එච්චරයි ඒනට ඒක වැරදි මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ සාන්ද්‍රණයක් යම්කිසි සාන්ද්‍රණයක් නෙමෙයි අදි සාන්ද්‍රණ වෙන්න පුළුවන් එක එක විදිහට හදලා තියෙන්නේ අපිට මේ පුංචි සාමාන්‍ය ඒකත් පුරුද්දක් විදිහට කරගන්න පුංචි කෝප්පයක් තියාගන්න වොෂ් රූම් එකේ පොඩි පොඩි කෝප්පයක් ඒක තියාගෙන අපිට පුළුවන් නානා හොඳට අපි හොඳට කොණ්ඩේ පෙඟුණායින් පස්සේ අපි අර කෝප්පෙට පුංචි වතුර ප්‍රමාණයක් දාලා අපි ඒකට ෂැම්පු චුට්ටක් දාලා
ඇඟිල්ලෙන් පොඩ්ඩක් මික්ස් කරලා කොණ්ඩෙට දාලා බලන්න. ඒක සැර බාලවීමක් වෙලා අපේ කොණ්ඩෙ සුද්ධ වෙන එකත් හරියට සිද්ධ වෙනවා. අපි ෂැම්පු එක එහෙම පාවිච්චි කරලා බලන්න වෙනස. අපි ඩිරෙක්ට් අපි දානවට වඩා අපිට පැහැදිලි වෙනසක් තියෙනවා. එකක් අපේ අතටත් හොඳයි, ෂැම්පු එක ඉතුරු වෙනවා. ඉතින් නැත්නම් ඉක්මනට ඉවර වෙනවානේ. කොණ්ඩෙටත් ගොඩාක් හොඳයි. අනිත් එක තමයි අපි පාවිච්චි කරන කන්ඩිෂන වර්ග. මොකද ෂැම්පු එකක් අපි පාවිච්චි කරොත් අනිවාර්යෙන් කන්ඩිෂන එකක් ඕනෙමයි. ඒකට හේතුව ෂැම්පු එකක් පාවිච්චි කරන හැමෝගෙම අපේ මේ කියුටිකල්ස් කියලා තියෙනවා කෙස් ගහේ. මේ කියුටිකල්ස් පොඩ්ඩක් ඕපන් වෙනවා, ඇරෙනවා. මොකද ඒ තියෙන කුණු දූවිලි ටික ඉවත් වෙන්න. හැබැයි අපි කන්ඩිෂන් එකක් දාලා නැවත ඒවා සිදුරු ටික, ඇරිච්ච කොටස් ටික වැහුවේ නැත්නම් අපි පණාව පාවිච්චි කරන හැම අවස්ථාවකම මේ කොණ්ඩෙ කැඩිලා යන්න පුළුවන්. අපි කොණ්ඩෙ යනවා යනවා කියනවා. හැබැයි සමහර වෙලාවට අපි දන්නේ මේක මුලින්මද ගැලවෙන්නේ මගින් කැඩෙනවද කියලා. ගොඩක් අය කරන වැරදි පුරුද්දක් තමයි ෂැම්පු විතරක් දාලා පට ගාලා නාලා එනවා. එතකොට ඉතින් අර අපි වෙලා ඉවරයි. මොකද කොණ්ඩෙ ඇරිලා තියෙනවා, අපි ආයි වහලා නැහැ. ඉතින් අපි වහන කොට කටයුත්ත අනිවාර්යෙන් සිද්ධ කරගන්න. එතකොට මේ කොණ්ඩෙ සෑහෙන දුරට පරිස්සම්. අපිට තව විනාඩි 3ක් වගේ කාලයක් තියෙන්නේ, 2.5ක් 3ක් අතර කාලයක්. මේ කොණ්ඩෙට මොන වගේ සත්කාරයක්ද අපි නිවසේදී කරන්න පුළුවන්? නිවසේදී කරන්න පුළුවන් හොඳම සත්කාරය තමයි අපිට කොමාරිකා වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. පිරිසිදු කොමාරිකා කෑල්ලක් අරන් ආලේප කරලා පැයක් විතර ඉඳලා අපිට නාන්න පුළුවන්. ඊට අමතරව අපි පොල් තෙල් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඔබ ගෙදර හින්දන පොල් තෙල් පාවිච්චි කරන්න. දැන් එළියේ තියෙන අපිට වෙළඳපොලේ ගන්න තියෙන ඒවා ගොඩක් ෆාම් ඔයිල් වර්ග එක එක දේවල් තියෙනවානේ. ඉතින් ඒවා අපි දන්නේ නැහැ පිරිසිදුයිද කියලා. පිරිසිදුම දෙයක් විදිහට අපිට ගෙදර හින්ද ගන්න පොල් තෙල් චුට්ටක් පාවිච්චි කරලා ඒවට එක එකව දාන ඒවා රතු ලුණු කරලා ඒවනම් කරන්න එපා. මොකද ඒ දේවල් කලවම් වුණාම කොණ්ඩෙට උනත් හිතා ගන්න බැරි වෙනවා මොකද්ද අපි මොනවාද අපි උරා ගන්නෙ කියලා. ඉතින් අපි එකවරකට එක જાතියක් විතරක් දැම්මනම් අපිට දෙකත් සතියකට සැරයක් හරි සතියට දෙපාරක් හරි ආලේප කරලා වොෂ් කළ දාන පුළ. හැබැයි මතක තියාගන්න වැදගත්ම කාරණය තමයි පැයකට දෙකකට වඩා තෙල් රඳවගෙන තියාගන්න එපා. එතකොට පරිසරයේ තියෙන ගොඩාක් දේවල් අපි දන්නේම නැතුව ඇවිල්ලා අපේ ශරීරෙට මේ කොණ්ඩෙට ඇලිලා එකතු වෙලා ස්කැල්ප් එකට එකතු වෙලා ඒකෙන් අපිට විශාල හානියක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි සෝදනකොට අර නියපොතු වලින් අතුල්ලන්නේ නැතුව අර ඇඟිලි වලින් තමයි සම්භාහනය කරන්න ඕනේ. ඒකත් හරි ඉක්මනට අපේ අය නානවා. එහෙම කරන්න එපා. හරි ආදරය කරන්න. මේ හැම ශරීරයේ හැම කොටසකටම ආදරය කරන්න පුරුද්දක් විදිහට ඒක කරගෙන යන්න. එතකොට නිකම් අපි ලස්සනයි. මං හිතන්නේ දැන් අපි ඕනා තරම් ආලේපන පාවිච්චි කරන්න මෙන්න මේ විදිහට මෙන්න මේක කරන්න මෙහෙම මෙහෙම කියලා කතා කරාට අර ඉන් ඩීටේල් ගිහිල්ලා නේද හොඳ පුරුදු ටික අපි ඇත්තටම කතා කරලා නැහැ. දැන් ඔබට අද මේ කතාබහට එකතු වුණොත් ඔබට මේක අද ඉඳන් පටන් ගන්න පුළුවන්. මොකද අමුතුවෙන් සල්ලි වියදම් කරලා දේවල් ගන්න ඕනේ නැහැ. gedara ඔය ඔක්කොම දේවල් තියෙනවා. ඒත් අද ඉඳන් පටන් ගන්න මේ විදිහට ඔබ කරලා බලන්න ඔබට වෙනසක් දැනේ වෙන්නේ අනිවාර්යෙන් ඔබට වෙනසක් දැනේවි. ඉතින් එහෙම වෙනසක් දැනුනොත් ඒක අපිටත් කියන්න, ආදරණීය ජීවිතයටත් කියන්න, මෙන්න මෙහෙම මෙහෙම කළා මෙහෙම ප්‍රතිඵල හම්බුණා කියලා. ඉතින් අද දවසේදී අපි ඔබේ සුන්දරත්වය පිළිබඳව කතා බහ කරන්න මැදිරියට ආරාධනා කරේ මනාලියන් කිසිහෙන මන්දිර සැලොන් ෂයෝම අධිපතිනිය, රූපලාවන්‍ය ශිල්පිනිය, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනිය ෂයෝම පෙරේරා මහත්මියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඉතාමත්ම වටින කතාබහක්. අපි තවත් දවසකදී කතා කරන ගොඩක් දේවල් තියෙනවානේ ලස්සන ගැන. මුණ ගැහෙමු තවත් දවසකදී. ආයුබෝවන්, සුබදාන. ඔබ සියලු දෙනාටම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.